ස්වාමිනවහන්ස දැන් මේ විදිහට පංච උපාදානස්කන්ධය දැකීම තුලින් එහි ප්‍රතිඵලය ditthadham vedaniyawama ලැබෙනව නේද ස්වාමිනවහන්ස? අනිවාර්යයෙන්ම විපාක මිනිස් ඉදිරිපත් වෙනවා. විපාකේ වලම ditthadham vedaniyawa ඉදිරිපත් වෙනවා. මොකද ditthadham vedaniya විපාකේ සප්තබොජ්ජංග වැඩෙනවා. මේ විදිහට පංච උපාදානස්කන්ධය දකින්නවා කියන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගේ වැඩුණා. දැන් එයා තුල සති සම්බොජ්ජංගේ නැත්තම් එයාට මේක දකින්න බැහැ. සති සම්බොජ්ජංගේ වැඩුණ තැන ධර්ම විදියේ බොජ්ජංගේ වැඩුණා වීරේ බොජ්ජංගේ. වීරේ බොජ්ජංගේ වැඩුණ අන්න ප්‍රීතිය පස්සද්දී අන්න සමාධි උපේක්ඛාව තියෙනවා. ඒ නිසා භාවනාවට යන කෙනා නෝනා කොයිම වෙලාවකවත් ප්‍රබෝධයකින් තොරව භාවනාවට යන්න එපා. හැම වෙලාවම භාවනාවට යන කෙනා ප්‍රබෝධමත් හිතකින් භාවනාවට යන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ප්‍රබෝධමත් හිතකින්. මොකද මේ මම භාවනාවට යනවා කියන්නේ මේ ලෝකේ සුන්දරම දේ අත්කරගන්න යනවා. මේ සුන්දරම දේ කියන්නේ කාන්තාවක් පිරිමියෙක් එහෙම නැත්නම් දීපලක් අත්කරගන්නවා වගේ తాවකාලික සුන්දරත්වයක් තුල දීර්ඝ අසුන්දරත්වයක් ලබන්න යන ගමනක් නෙමෙයි. මේ ලෝකේ යමක්ද සුන්දරම අත්දැකීමක් තියෙන්නේ සුන්දරම අත්දැකීම ලබන්නයි මං යන්නේ තින තැන ප්‍රබෝධමත් මනසකින් භාවනාවට වාඩි වෙන්න ඕනේ. භාවනාවට වාඩි වෙච්ච තැන නෝනා යා මුලින්ම කරන්න ඕනේ හොඳින් හුස්ම ගන්න. තේන දෙරමිනියා ගොතාගෙන හෝ අවශ්‍ය ඉරියව්වේ වාඩි වෙලා නිරේතුරුවම හොඳ ආශ්වාසයක් ගන්න. අරගෙන මේ ආශ්වාසයේ මුළු ශරීරෙම මේ කයම පුරවා ගන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ ආශ්වාසයේ පහස මොහොතක් විඳින්න කියනවා. විඳලා ඒ ආශ්වාසය පිට කරන්න. මේ වගේ නොවන 3-4 වතාවක් දීර්ඝින් ආශ්වාසයක් අරගෙන මේ කය ආශ්වාසයෙන් පුරවලා ඒ ආශ්වාසයේ ප්‍රබෝධයේ මොහොතක් ලැබලා ඒ ආශ්වාසය බැහැරට කරලා ඒ වගේ 3-4 වතාවක් කරලා මුලින්ම ශරීරයේ ප්‍රබෝධමත් භාවයට පත් කරගන්න කියනවා. ශරීරයේ ප්‍රබෝධමත් භාවයට පත් කරගත්තාට පස්සේ එයා මුහුණේ සියුම් සුන්දර සිනහවක් ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ මේ තොල්පෙති විවර කරලා ඇති කරගන්නා වූ සිනහවක් නෙමෙයි. තමා ප්‍රසන්න සිනහවක් ප්‍රසන්න භාවයක් මූණේ ඇති කරගන්න කියනවා. ඒ ප්‍රසන්න භාවයේ මුළු ශරීරෙම කුල්මත් කරගන්න කියනවා. තේන්න? එතකොට යා ප්‍රසන්න භාවයක් ප්‍රීතිමත් භාවයක් ඇති කරගත්තා කියන්නේ නෝනා ඒ වෙලාවේ යා ප්‍රීතිය පස්සද්ධිය තුල ඉන්නවා. ප්‍රීතිය පස්සද්ධිය තුල යා ඉන්නවා. ඒ කියන්නේ ඒ මොහොතෙන් යා ඒ ප්‍රීතිය යා ප්‍රසන්න භාවය ඇති කරගන්න ඕනේ කියන චිත්තය ඇති කරගෙන ප්‍රසන්න භාවය ඇති කරගන්න මොහොතේම සප්තබොජ්ජංග වැඩිලා. තම භාවනාවට ගියේ නැහැ. පංච නීවරණ යටපත් කරගෙන යා දැන් සප්තබොජ්ජංග වඩා ගත්ත S2 පියාගන්න ඉස්සෙල්ලා. මොකද ප්‍රීතිය පස්සද්ධිය මෙතන තියෙනවා. ඒතර ප්‍රීතිය පස්සද්ධිය ඉබේ ඇතුණා නෙමෙයි. ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙන්න නම් වීරිය බොජ්ජංගේ තියෙන්නම ඕනේ. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගත්තා කියන්නේ එයා තුල වීරිය බොජ්ජංගේ වැඩිලාමයි. වීරිය බොජ්ජංගේ වැඩුණා නම් අනිවාර්යෙන්ම යා ධර්ම විජේ බොජ්ජංගේ වඩාගෙන තියෙනවා ඇතුලේ. ධර්ම විජේ බොජ්ජංගේ වැඩුණා නම් එයා අනිවාර්යෙන්ම සති සම්බොජ්ජංගේ වඩාගෙන තියෙනවා. සති සම්බොජ්ජංගේ වැඩුණා නම් එයා අනිවාර්යෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්මයේ ශ්‍රවණය සහ ඊට අදාළව භාවනාවට වාඩි වෙලා තියෙනවා. එසම මේ ප්‍රීතියෙන් වාඩි වෙනවායි කියන කාරණය තුල සප්ත බොජ්ජංගයන්ගේ මුල් ධර්මතා හතරම අපි ජීවිතයට එකතු කරගෙනයි වාඩි වෙන්නේ. ඊතර ප්‍රීතිය සකස් වුණ තැන අපිට තව සකස් කරගන්න තියෙන කාරණා තුනයි. පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව. නමුත් අපි භාවනාවට වාඩි වෙන්නෙම නොනා බියකින් නම්, ගැටෙන හිතකින් නම්, අපෝ මං කොච්චර වෙලා ඉන්න ඕනද මේ වගේ චකිතයකින් නවුනා අපි වාඩි වෙන්නේ භාවනාවේ හතුරත් එක්ක. භාවනාවේ හතුරත් එක්ක. තේනවා? එනිසා නිරේතුරුව භාවනා කරන පින්වතා මේ භාවනාවේ තියෙනා වූ මාර්ගය දුර්වල කරන ප්‍රධාන හතුරාවන පංච නීවරණ හඳුන ගන්න. හඳුනගෙන පංච නීවරණ තුලින් පර පංච උපාදානස්කන්ධයේ වර්තමාන අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් මතු කළ දකින්න. දැකලා නිරේතුරුවම පංච නීවරණ තුලින් විදර්ශනානුවණ මතු කළ ගන්න. පංච නීවරණ තුලින් විදර්ශනානුවණ මතු කරන ගන්නවා කියන්නේ මාර්යාගේ හිස අතගාලා ටොක්කක් අයින්වයි කියන කාරණේමයි. මාර්යාගේ හිස අතගාලා ටොක්කක් ඇන්නයි කියන කාරණේයි. මොකද පංච නීවරණ මාර ධර්මයක් යා මාර ධර්මයේ ප්‍රයෝගී කරගෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨම විදර්ශනානුවණ වෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා. එනිසා නිරේතුරුවම නොනා මේ ආකාරයෙන් පංච නීවරණ හඳුනගෙන භාවනාවේදී ප්‍රසන්න හිතකින් වාඩි වෙන්න. ප්‍රසන්න සිනහවකින් වාඩි වෙන්න. කොච්චර අසුභය වැඩුවත් මරණානුස්සතිය වැඩුවත් පිළිකුල වැඩුවත් කියන කාරණා තුල මේ මුහුණටේ අසුභ ඉරියව් ගන්න එපා. ගැටෙන ස්වභාවයට හිත ගන්න එපා. මොකද ඔබ අසුභය දකිනවා නම්, ඔබ පිළිකුල දකිනවා නම්, ඔබ මරණානුස්සතිය දකිනවා නම් ඔබ කලකිරුණු කෙනෙක් නෙමෙයි. ඔබ මේ ලෝකේ සුන්දරම මිනිසයා. ඔබ මේ ලෝකේ ප්‍රසන්නම මිනිසයා. ඇයි? ඔබ ලෝකේ යථාර්ථය දැක්කා. රූපේ යථාර්ථය දැක්කා. සතර මහා ධාතු යථාර්ථය දැක්කා. ඒ සතර මහා ධාතු යථාර්ථය දැක්ක කෙනා නෝනා මෙතනින් ඉරියව් වලින් කවදාකවත් කලකිරෙන්නේ නැහැ. යා මේ ලෝකේ සුන්දරම මිනිසයා. මේ ලෝකේ සුන්දරම භාවනාව තුළින් සුන්දරම අත්දැකීමක් ලබන මිනිසයා බවට මේ මොහොතේ පත් වුණා.
එනිසා ප්‍රසන්න භාවය හැම වෙලාවම භාවනා විද්‍යාව තුල තියෙන්න ඕනේ. තේන්නා? භාවනා කරන කෙනා මෙන්න මේ කාරණය හඳුනාගත්තේ නැත්නම් අපි හැම වෙලාවම භාවනාවට වාඩි වෙන්න ඕනා භාවනාවේ හතුරා සමගමයි. භාවනාවේ හතුරා සමග වාඩිලා කවදාකවත් අපිට භාවනාවක් කරන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම භාවනා කරන කෙනා පංච නීවරණ ධර්මයන් භාවනාවේ ධර්ම මාර්ගයේ ප්‍රධානම සතුරා කියලා දැනගන්න. මම අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට අදාළ සූත්‍රයේදී මතක් කළේ අවිද්‍යාව යමෙක් හඳුනාගත්තනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැසගත්තනම් එයාගේ මුල්ම අභියෝගය ව්‍යාපාදේමයි. ඒක හොඳට තේරුම් ගන්න. ව්‍යාපාදේමයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ගිහි ජීවිතය අනේ වැඳලා කියන්නම් කරුණාවෙන් මේ කියන්නේ කාගේවත් වරදක් කියනෝ නෙමේ. කේන්ති ගන්න නම් එපා. තේන දේශ කරන්න වෛර කරන්න ව්‍යාපාදේ නපුරුකම් කරන්න තේන පලි ගන්න ඒවට යන්න එපා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාත් එක්ක. සමහර පින්වතුන්ලා අර පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාම අපෙන් යමක් බලාපොරොත්තු වෙන අපිට බලාපොරොත්තු වෙන දේ සියල්ලම කරන්න බැහැ. මොකද අපි ප්‍රාතිමෝක්ෂ සීලයක් තුලයි ජීවත් වෙන්නේ. මොකද අපේ ජීවිතයේ ලෝකෙට පූර්වාදර්ශයක් වෙන්න ඕනේ, ආදර්ශයක් වෙන්න ඕනේ. අප්පුඩි ගහනවා කියලා, සාදුකාර දෙනවා කියලා, මල් දානවා කියලා ඒ දාන පළියට අපිට වඩින්න බැහැ. ඒ නිසා නිරේතුරුවම සංඝයා සමග කටයුතු කරද්දී පන්සලේ වේවා, ආරණ්‍ය වේවා, කුටිය වේවා, දේශය කියන කාරණේටන් යන්න එපා. ඒ යන මොහොතේ නෝනා මුළු ධර්ම මාර්ගයක්ම පැහිම් කරගන්නවා. ඒ නිසා ඔබතුමිය අහපු ප්‍රශ්නේ තමයි භාවනාවේ ප්‍රධාන පලිබෝධය මොකද්ද කියලා. පලිබෝධය තමයි නෝනා පංච නීවරණ.